is Other Therana Midday News. අයිබෝන් ඔබ එක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් පුවත් වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දෙරණ මධ්‍යස්ථන ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම තාලුක මුණසිංහ ප්‍රථමයෙන් සිරස්තල. මැතිවරණ මාධ්‍ය උපමාන යෝජනාවට අගමැති අත්සන් තබයි. වයඹ සහකාර සුරාබදු කොමසාරිස්ගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක්. බැඳුම්කර කොමිසමේ ඉදිරි කටයුතු ගැන අවධානයෙන් හිටපු ජනපති කියයි. විදේශ ප්‍රතිපත්තියට බලපෑම් කරන පිරිස් ආණ්ඩුව තුලම සිටින බවට විදේශ කටයුතු රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්. මැතිවරණ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද අත්සන් තැබුවා. ඒ අරලියගහ මන්දිරයේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව සාධාරණ හා අපක්ෂපාතී මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කමිෂන් සභාව විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පෙරවරුවේ අත්සන් තැබුවා. අරලියගහ මන්දිරයේ පැවති මෙම අවස්ථාවට මෙති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. ආණ්ඩුවක් හැටියට කැපෙලා තියෙන්නේ නීති අනුව ක්‍රියා කරන්න. එහෙනම් ඡන්ද නීතියක් ඒ වගේම පිළිපදින්න. ඡන්ද නීතිය පිළිපැදලා අලුත් ඡන්ද ක්‍රමයක් අද අපි රටට පරිවර්තලා තියෙනවා. අලුත් ක්‍රමයක් පටන් ගන්න ඕන යහපාලනය අනුව මේ තිබෙන ක්‍රමවේදය අපරටම ක්‍රියා කරන්න. බලාපොරොත්තු වෙනවා සියලු දෙනාම ආණ්ඩුවට සහයෝගය දෙයි කියලා මේ අවස්ථාවේ. බැඳුම්කර කොමිසමේ වාර්තාවට අදාළ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානයෙන් පසුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ හිනිදුම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ හිනිදුම තවලම ප්‍රදේශයට පැමිණි අතර එහිදී ජනහමුවක්ද සංවිධානය කර තිබුණා. මගේ කාලේ මට කිව්වේ ඒකාධිපතිය කියලා මැතිවරණ දීපුවයි. දැන් මෙයාලා මැතිවරණ නොපිය තමයි ප්‍රජාතන්ත්‍රවාදීෝ වෙලා. මේ මැතිවරණේ තියෙනකොට අලුත් අවුරුද්දේ බෝම්බයක් පත් වුණා. මම දන්නේ නැහැ මේක පුෂ්ප බෝම්බයක් වෙයිද හොඳ බෝම්බයක් වෙයිද. මොකද බෝම්බෙ පත් වුණේ මේ රටේ විතරක් නෙවෙයි මේ ලෝකෙ. බැංකුවකින් මංකොල්ල කාපු විශාලම මුදල මංකොල්ල කෑවේ ආ බැංකුවේ. කොහොම වුණත් මේ වාර්තාව දැන් ඉදිරිපත් කරනවා. එතුමන් කියනවා තුන් වෙනිදා නිර්දේශ කියවනවා. අපි බලාගෙන ඉන්නවා මොකද්ද කියලා. ජනතා සේවයේදී විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීමේ වගකීම රාජ්‍ය නිලධාරීන් වෙත පැවරී ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසනවා. නව වසරේ රාජකාරිය ආරම්භ කිරීමට පෙර ජනාධිපති කාර්ය මණ්ඩලය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළා. උදා වූ නව වසරේ රාජකාරිය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අද උදෑසන ජනාධිපති කාර්ය මණ්ඩලීය සේවකෙන් රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව දෙනු ලැබුවා. අපි කාර්යක්ෂමව උපරිම කැපවීමෙන් අවංකභාවයෙන් මහජනයාට පක්ෂපාතීත්වව අපි ක්‍රියා කරනවා කියලා. මං හිතන්නේ අපි හැමෝම හොඳට හිතාමතා මුලින්ම මේ සඳහා කැපවීම හිත ඇතුළෙන් ඇති කරගන්න. ඒ සඳහා ආකල්පමය වෙනසක් අප හිත තුළ ඇති කරගන්න ඕන. මේ රජයාවෙන් පස්සේ කළ තියෙන යම්ම් නීති රීති වෙනස්කම් අරගෙන බැලුවාම ඒ වෙනස්කම් වල පැහැදිලිවම පේන්න තියෙනවා පාරදුෘෂ්‍යභාවය ඉතාම හොඳින් තියාගන්න ඕන කියලා. ඒ සඳහා හොඳටම තමන්ගේ ලිපිලේඛන සකස් කර තබා ගැනීම, යම්කිසි නීති රීතියක් අනුව සදාචාර සම්පන්න වේ වැඩේ කරන එක ඉතාම අවශ්‍යයි. ඒ කාරණේ කිරීමට අපි මැදිහත් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව පොදුජන පෙරමුණට අයකු පිරිස යලි පක්ෂයේ වෙත පැමිණෙමින් සිටින බව දීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වලස්මුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අපිට චෝදනා අපි දන්නවා රට බෙදෙනවා රට මොකද්ද බුද්ධාගම පට්ට පල්බුරු කියන ජනාධිපතිතුමා ගොවියගේ පුතේ සමහර කට්ටියට නම් ඒක හොඳ නෑ අර බල්ලට කොළඹ යන්න දෙන්නේ නැති බල්ලෙක් කිව්වාගේ මේ ගොවියගේ පුතාට මේ ගමන යන්න දෙන්නේ නැත්තේ සමහර ගොවින්ගේ පුත් බලවකාරයන්ගෙන් එන අභියෝගේ බාර ගන්න කැමති ඒක අපිට ප්‍රශ්නයක් නෑ අපි අභියෝගේ ජයග්‍රහණය කරන දැන් අපෙන් කඩාගෙන ගිහිපු කට්ටිය තමයි එනවා කවුද එන්නේ කැමති මේ GLPS ගේ බැසිල් රාජපක්ෂගේ අර වලල්ලාවිට රාජසභාවේ සභාපති ලක්ෂ 30ක් පගාව ගන්නකොට අහුවෙච්ච සභාපති තුන්වෙනි සමාජිකයා වෙච්ච පක්ෂක සමාජිකයෝ වෙන්නේ කවුරුත් කැමති නැහැ. මහින්ද මාත්‍යා කියලා බැඳුනද ඒකට? ඉන්න පාර්ලිමේන්තුවේ කවුරුත් කියලා බැඳුනද? මේ කිසි කෙනෙක් බැඳෙන්නේ නැහැ. ඒ පක්ෂ මේකෙන් පස්සේ දිය වෙනවා. අපිට මේ පක්ෂේ ඉඳපු අය අද බුරුතු පිටින් එනවා. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් ගෙන එන එකට එක විශේෂාංගය දැන්. රටක ආර්ථිකයේ සුරක්ෂිත හදවත වෙච්ච මහා බැංකුවට ගහලා මේකට අවුල් වෙච්ච දේශපාලඥයෝ රකින්න කිසිම සදාචාරාත්මක අයිතියක් කිසිම කෙනෙකුට නැහැ. දැන් කවුරු හරි මහා බැංකුවට පැනලා හොරගම් කරගෙන ගියා. කවුරු හරි පිස්තෝලයක් තියාගෙන දැක්කද පැනගෙන හොරගම් කරන් ගියා. මේ එක්සත් ජාතික පක්ෂයට බැංකු මංකොල්ල කාලා ඔබතුමාලගේ පොකට්ටුවට ගහන්න තරම් අහේනියක් නැහැ. ඔවා කියන උන්ට එන හතම ගහන්න ඕනේ. බැංකු ටික ඉවරයි බැංකු හොරගම් කරලා ඉවරයි. මහා බැංකුව ඇතුළ මේ රටේ ගොවියට පොහොර නැතුව ගොවිය ඉවරයි. අපේ කිරි ගොවිය ඉවරයි. මව් බිමත් රටත් ඉවරයි. බැසිල් රාජපක්ෂ උන්නේ මේ දවස්වල ගම්වල වැඩක් කරලා ගැහුවා බෝඩ් එකක් එක ගමකට එක වැඩක්. ඒ කාලේ හැන්දෑවට ප්‍රවෘත්ති බලනකොට හැමදාම වරදින් නැති දෙයක් තමයි කොහේ හරි ප්‍රාදේශ සභාවක සභාපතිවරයෙක් හරි මන්ත්‍රීවරයෙක් හරි මොකක් හරි වරදකට අහුවෙලා බන්ධනාගාර බස් එකේ නැගගෙන එනවා බෙඩ්ෂීට් එකකින් ඔළුවේ ඉඳලා ඔක්කොම වහගෙන උසාවියට එක්කන් යනවා. නගරේ කාණු පද්ධතිය තුනු පිරිලා වෙසිකිලියකට යන්න තරක් නැහැ. මයියගෙන ඉඳන් නුවර එනවා. කාන්තාව උදේ 8ට ගෙදරින් ආවනම් හවස 4 වෙනවා ගෙදර යන්න. ඒ කියන්නේ පැය 8ක් විතර යනවා. මොකද කරන්නේ? කාන්තාව උදේ ලෑස් වෙනවා, නැගිටිනවා, සාරියක් අඳ ගන්නවා, බෑග් එක කෙල්ල ගන්නවා, වතුර බෝතලයක් දා ගන්නවා. හැබැයි බොන්නේ. කාන්තාව ගෙදරින් නගරයට යනකොට වතුර අඩුවෙන් බීලා යනවා. එයි වෙසිකිලි පද්ධතියක් නේ. වෙසිකිලි පද්ධතිය බූරු ගහන, ගංජා විකුණනවා. එහෙම නැත්නම් කුඩු විකුණනවා. මේ අවුරුදු 70 කියලා මේ පාලකයන් ජනතාවට පොදු වෙසිකිලිය හදාගන්න බැරි වෙච්ච පාලකේ දුමේ. අපිට අරමුණක් තිබුණා. සමහර වෙලාවට පවුල් පසුබිම වෙන්නේ නැති එකේ පන්තිය වෙනකොට මට අවුරුදු 5ක් 6ක් කාලේ මියුසියස් විද්‍යාලයට ගිහිල්ලා මාව දැම්ම විතරක් නෙමෙයි මාව දැම්මේ බෝඩිමට. මං හිතන්නේ මං වගේ සද්ද කරලා අඬපු ළමෙක් ඒ ඉස්කෝලේම හිටියේ නැහැ. අඬන බබා කිව්වොත් අදත් මං හිතන්නේ ඔය ඇමති වෙලා ඉන්නේ අඬන බබා කියලා සමහර අය කියනවා. රටේ ජනගහනේ 52% කාන්තා. හෙද සේවයේ 95% හෙදියෝ කාන්තා. හැබැයි දේශපාලනේ පාර්ලිමේන්තුවේ 225යි. ওই 225න් කාන්තාව ඉන්නේ 13යි. ඒ 13ත් කවුද? ගීතා කුමාරසිංහ වගේ එක්කෙනෙක් දෙන්නෙක් හැර. ඉතුරු ඔක්කොම ආවේ එක්ක පිය උරුමෙන්, නැත්තම් සැමියාගේ උරුමෙන්, නැත්තම් සහෝදර උරුමෙන්. තලතනෝනා වගේ. එහෙම තිබුණු තැනක් තමයි දැන් ඔන්න අවස්ථාවක් තිබෙන අපේ රටේ කාන්තාවන්ට. දැන් මේ කුස්සියරලා ඉන්න ඕනේ කමක් නැහැ. දැන් ඔබ එන්න මේ රටේ පාලනය බාර ගන්න. මේ සැරේ කාන්තාව අනිවාර්ය කරලා තියෙනවා. දැන් ඉතින් ලස්සන්ට දෙයි කාන්තාව 125ක් විතර ආවම විශ්වලෝකයේ කොල්ලන්ට වැඩ දිනනවා. තරුණ අයට වැඩ දිනනවා. ඒක නම් මම හරියටම දන්නේ නැහැ. මට නම් ඉතින් කවුරුත් අල්ලස් දෙන්න ඕනේ නැහැ. මොකද වෙල්ගම කිව්වම කවුරුත් දන්නවා නම්බරේ මොකද්ද කියන එක. හැබැයි මට මෙන්න මෙහෙම කවියක් මතක් වුණා මේ බදුල්ලෙම එක නායකයෙක් පහුගිය දවස්වල කරපු යෝජනාවක් කියලා. දෙන්නට නම් අක්කලාට නංගිලාට නොමිනේෂන් ඉල්ලුවාලු මොන මොනවද රාසෙන් මතකයි නේද කාන්තාවට දැන දීපු ඇති හොරු හොරු කියන මේ අලිවැල කම්බා හොරු මහ බැංකුවේ අලි හොරකම කරපු හොරු යහ පාලනේ කෙරුවවල් මරේ මරු මහජනයාට දැන් පේනවා දවල් තරු. ආණ්ඩුව තුලම විදෙස් ප්‍රතිපත්තියට බලපෑම් කරන පිරිස සිටින බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසනවා. කෘතහස්ත දේශපාලනඥයෙකු වූ දිවංගත FR සේනානායක මහතාගේ 92 වන ගුණසමර උත්සවයට කොළඹදී එක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. කෘතහස්ත දේශපාලනඥයෙකු වූ දිවංගත FR සේනානායක මහතාගේ 92 වන ගුණසමරුව එම මහතාගේ පිළිරුව පිහිටි කොළඹ විහාර මහදේවි උද්‍යානයේදී ඊයේ සමරනු ලැබුවා.
එම අවස්ථාවට සේනානායක පවුලේ සමාජිකයන් මෙන්ම දේශපාලන පක්ෂ රැසක් නියෝජනය කරමින් නායකයින් කිහිප දෙනෙක්ද එක්ව සිටියා. අද අපේ විදේශ ප්‍රතිපත්තිය ගැන හිතලා බලනකොට මේ විදේශ ප්‍රතිපත්තිය හදන්නේ ලංකාවේද වෙනත් රටකද කියන ප්‍රශ්නය මට රාජ්‍ය ඇමතිවරයා විදේශ කටයුතු රාජ්‍ය ඇමතිවරයා හැටියට මටත් ප්‍රශ්නයක්. අද ලංකාවේ ස්වෛරී භාවය වෙනුවෙන් කටයුතු කරන කතා කරන ලෝඩ් නේස්බී සාමිවරයා ඒ වගේම ඊයන් පේස්ලිලා වගේ කට්ටියට අද ඉතාමත්ම දරුණු ප්‍රහාරයන් එල්ල කරන්නේ අපේම අමාත්‍යංශයෙන් සහ අපේම රජයේ යම් පිරිසක්. ඒ වගේම ලංකාවට යුදාධිකරණ ගේන්න ඕනේ කියන ලංකාව විවිධ කොන්දේසි වලට යටත් කරන්න ඕනේ කියන පිරිසට දෙකට නැමිලා බොහොම සතුටින් බාර ගන්න කණ්ඩායමක් එක්ක තමයි අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ ආණ්ඩුවේ. මම මෙම අමාත්‍යංශයේ රාජ්‍ය ඇමතිවරයා හැටියට ඉතින තාක්කල් මටත් තව කොච්චර කලින්ද වෙයිද දන්නේ. මේට එරෙහිව මම සටන් කරනවා කියන කාරණේ ඉතාමත්ම ගෞරවණීය ගුවන්තිලකට ප්‍රකාශ කරන්නේ. වයිප පළාත් සුරපදු සහකාර කොමසාරිස්වරයාගේ නිවසට කිසියම් පිරිසක් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් ජීවිතහානි කිසිවක් සිදුව නැහැ. අද අලුයම එකට පමණ මාකඳුර කෝරළවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට මෙලෙස බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් සිදුවන අවස්ථාවේ නිවසෙන් එහි සිට ඇති නමුත් ප්‍රහාරයෙන් ජීවිතහානි කිසිවක් සිදුව නැහැ. එහෙත් නිවසේ නවතා තිබූ වාහන තුනකට සුළු අලාභහානි සිදුව තිබෙනවා. ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පන්නල පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරු කිහිපයකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු මරණයට පත්ව තිබෙනවා. එම ඇතැම් අනතුරු නොසලකිලිමත්කම හේතුවෙන් සිදු ඇති බවයි වාර්තා වන්නේ. ගාල්ල මකුළුව ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක දියනෑම සඳහා භාවිත කරන පොකුණක ගිලීමෙන් වයස අවුරුදු 16ක සහ 17ක පිරිමි දරුවන් දෙදෙනෙක් මරණයට පත්ව තිබෙනවා. මියගිය අය වැලිගම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ගාල්ල මකුළුව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි අවස්ථාවේ මෙම අනතුරට ලක්ව තිබෙනවා. මේ අතර අවිස්සාවේල්ල සීතාවක ගඟේ තිබී වයස අවුරුදු 36ක පිරිමි මලසිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට ඔහුගේ අනන්‍යතාව හෙළිකරගෙන ඇති අතර මියගිය පුද්ගලයා සපත්තු පැළඳ ගඟේ වැටී සිටීම හේතුවෙන් මරණීය සැක සහිත බව පොලිසිය පවසනවා. මේ අතර හෝමාගම ලෙනගල ප්‍රදේශයේ වයසවරුදු 3ක පිරිවෙකු යාබද නිවසක ගෙවත්තේ කපමින් තිබූ ගසකට යටවීමෙන් මිය ගොස් තිබෙනවා. ඥාතීන් පවසන්නේ ගස කපමින් සිටි පුද්ගලින් අනතුරෙන් පසුව එම දරුවාව එහි සිටි තවත් දරුවෙකුට බාර දී පලා ගොස් ඇති බවයි. ගහ කඩා වැටෙන සද්දයක් ඇහුණා. මං ඉතින් එළියට ආවා. එළියට ආවම මෙතන තිබ්බ ටැප් කැඩිලා. ටැප් ගහ දිගේ ආපු කෙන මෙන්න ළමයෙක් කියලා මට නංගි වෙරුණා. කතා කරාම සීය ආවා. කඹේ තද කරන්න කියලා අදින්න කියලා ඇවිල්ලා අනිත් පැත්තේ උඩු පැත්තෙන් කැපුවා. අපලලා ඉවරනකොට මෙතනට ගහ වහන දොස් ගාලා ඇදපු ඇත්තට නෙමෙයි ආවේ අනිත් පැත්තට. වැටුණට පස්සේ යනකොට ආයේ පුතා කතා කරලා ඇවිල්ලා කිව්වා සීයේ සීයේ අම්මේ අම්මේ නංගි පව් කියලා. පොහොර නොමැතිවීම හේතුවෙන් අස්වැන්න අඩුවීමේ වගකීම රජය භාරගත යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මෙම අදහස් පළ කළා. අපි ආණ්ඩුවට කියනවා කන්න තුනක් ගොවියට වගා කරගන්න බැරි වුණා. ඒ කන්න තුනක් වගා කරගන්න බැරි වෙච්ච ගොවියට මෙදා කන්න වගා කරන්න පටන් ගන්නකොට හරි විදියට නම් ආණ්ඩුව ඩබල් ගෙවන්න ඕනේ පොහොර මුදල්. හැබැයි තාවෙන කොන පොහොර මුදල් මේ ගොවියන් මත අත්තට ගෙවලා නැහැ. පොහොර ටිකක් වාගත්තට පස්සේ පොහොර ගණන් වැඩි. දැන් මෙන්න කාරණේ. දැන් බලන්න මේ පොහොර පැකට් ටික කිලෝග්‍රෑම් 40යි. මේකේ 40 කියලා ගහලා තියෙනවා. මේ මිල 2500යි. ඊට පස්සේ හැබැයි මේක ගණ්ඩ වෙලා තියෙන්නේ 3000කට ආසන්න මිලකට මයි ගන්න වෙලා තියෙන්නේ 2500 කිව්වත් මේ ගානට ගන්න බැරි වෙලා තියෙනවා. කිලෝග්‍රෑම් 40 පොර පැකට් එක 2500ට මිල ගහලා විකුණන්න බෑ. විකුණන්න පුළුවන් නේ කිලෝග්‍රෑම් 50 පොර පැකට් එක. මේ ගොවින්ගේ අස්වැන්න අනිවාර්යෙන් අඩු වෙනවා. අඩු වෙන අස්වැන්නේ වගකීම මේ ආණ්ඩුව බාර ගන්න ඕනේ. මේ ගොවින්ට අනිවාර්යෙන්ම වන්දි ගෙවන්න ඕනේ. හැබැයි වන්දි ගෙවන්න ඕනේ රටේ මහජනතාවගේ සල්ලි වලින් නෙමෙයි. පොඩි වැව් වලට ඉන්නවා ඇමති දුමින්ද දිසානායක. ලොකු වැව් වලට ඇමති ඉන්නවා විජිත් මුනිසොයිසා. රාජ්‍ය ඇමතිලා ඉන්නවා නියෝජ්‍ය ඇමතිලා ඉන්නවා. දැන් ගොයංගහට ගන්නකෝ. ගොයංගහට ඇමති දුමින්ද දිසානායක. ගොයංගහෙන් එළියට වීඇටේට ඇමති පී හරිසන්. වීඇටෙන් එන හාල් ඇටේට ඇමති රිසබ් බද්දුත්තිං.
මේ ගොවියට සම්බන්ධව ඇමතිලා කී දෙනෙක් ඉන්නවද? ඊට පස්සේ පළාත් සභාවල ඇමතිලා ඉන්නවා. නිලධාරීන් ඉන්නවා 60 හුට හමාරක්. මේ ඔක්කොම ඉඳද්දි මුන්ට බැරි වෙලා තියෙනවා ගොවියට කලට වෙලාවට පොහොර ටික සපයන්න. තමුන්ගේ නොහැකියාව වහගන්න ගොවි නායකින්ට දැන් චෝදනා කරන තැනට ආණ්ඩුවපත් වෙලා තියෙනවා තල්ලු වෙලා තියෙනවා. සිව්දස විශේෂාංගයේ දැන් කොස්ගම කණම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරයේ 65 වන රංවල දෙවිඳු පූජෝත්සව මහා පෙරහැර මෙවරත් අලි ඇතුන් හා නර්තන අංග රැසකින් යුක්තව වීථි සංචාරය කළේ විශාල ජන සහභාගිත්වයක් සහිතවයි. පැපිලියන ප්‍රදේශයේ වංගු සහිත මාර්ගයකදී තරුණයෙකුට සිය යතුරුපැදිය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් ගේට්ටු කණුවක වැදීමෙන් සිදු වූ අනතුරින් යතුරුපැදිය පැද වූ තරුණයා මියගිය අතර පැදිකරු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. ගල්ගමුව නාන්නේරිය පළුගොල්ල ප්‍රදේශයේදී පාදයකට වෙඩි වැදීමෙන් හා මුඛයට සිදු වූ තුවාල හේතුවෙන් තදබල ලෙස රෝගී වූ වන අලියෙකුට පණ්ඩුලගම හා ගල්ගමුව වනජීවි නිලධාරීන් මෙලෙස ප්‍රතිකාර කළා. වලස්මුල්ල මූලික රෝහලේ බෙහෙත් ගබඩාව ඊ රාත්‍රියේ හදිසි ඇති වූ ගින්නකින් විනාශ වීම හේතුවෙන් රුපියල් ලක්ෂ 50කට වැඩි හානියක් සිදු වූ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. රත්නපුර අයකම ගවරගිරිය ප්‍රදේශයේ ගෙවත්තක අවානක හැඩයගත් මොටෙයන් 50කට වැඩියෙන් පිහිටා ඇති කිලෝ 3කින් බරින් යුත් අන්නාසි ගෙඩියක් හටගෙන තිබෙනවා. යතුරුපැදි 3ක් හා තිරෝද රථයක් කොටස් කර විකිණීමට සූදානම් වූ අවස්ථාවේ සීදුව ප්‍රදේශයේ නිවසකදී සැකකරුවන් දෙදෙනෙකු සමග සිය භාරයට ගැනීමට බස්නාහිර පළාත් දිසා අපරාධ කොට්ටාසය සමත් වුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිමුලාකල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ඉහළ ඇල්ලේ වැව ගමට පැමිණි වන අලින් සිදු කරන වගහානිය හේතුවෙන් ජනතාව ඉල්ලා සිටින්නේ විදුලි වැට ශක්තිමත් කර වන අලින් පළවා හරින ලෙසයි. මේ සමගින් පුවත් අවසන්. දවසේ උණුසුම් පුවත් දැසනින් දැනගැනීමට ඔබ කළ යුත්තේ ඔබගේ ජංගම දුරකථනය භාවිත කර තිරේ දිස්වන ආකාරයෙන් අද දෙරණ SMS ඇලර්ට් සේවාව සක්‍රිය කර ගැනීමයි. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න අපගේ වෙබ් අවකාශයේ www.adadirana.lk. Other Dharana 24/7. This is Other Dharana 24/7.